අපේ පක්ෂිට වැරදිච්ච තැන තමයි අපේ පක්ෂි බහුතරයක් කල්පනා කරනවා සිංහල මිනිස්සු බෞද්ධ අපිට එච්චර වැදගත් නෑ අපිට මේ සුළු ජනතාවගේ චන්ද ටිකත් එක්ක මේ රට පාලනය කරන්න පුළුවන් කියලා. ඒ මිත්‍යාවේ ගැටීමේ එක ප්‍රතිඵලයක් විදිහට තමයි අද පක්ෂිට මේ ඉරණමත් වෙලා තියෙන්නේ. දේශපාලන පෞද්ගලික තරහමරා මත රට අරාජික කිරීමේ තීරණයකට ඒ පාප කර්මයට දායක වෙන්න අපි සූදානම් මම සූදානම් නැහැ. ඒක නිසා තමයි ඒක වැළැක්ුවේ. එතුමා විශ්වාස භංගයට දවස් 3-4කට කලින් මට එන්න කිව්වා. හම්බෙන්න පුළුවන් දැ මම කිසි ප්‍රශ්නයක් නැහැ. එන්නකෝ මම ගියා. අපි විශ්වාස කෙරුවා අඩු ගන්න ඒකෙන්වත් පාඩමක් ඉගෙනගෙන හොඳ දෙයක් වෙයි කියලා. නමුත් එහෙම වුණේ නැහැ ඇත්තටම. සිංගප්පූරු ගිවිසුම නිසා අපිට ඊට අනිද්දා හුඟක් නරක ප්‍රතිඵල රටේ ආර්ථිකයට දැනෙන්න ගනීවි. එතකොට නැගෙනහිර පර්යාන්තය ඉන්දියාවට ඒතුමා කටයුතු කරු විදිහට දුන්නනම් ලංකාවේ එකම වරායක ජැටියක් නැහැ මේ පර්යාන්තයක් නැහැ මේ ලංකාවට. ඔක්කොම විදේශිකයන්ගේ. මොකද එකක් PLO එකට දීලා තියෙනවා, අනිත් එක චීනයට දීලා තියෙනවා ගියාණ්ඩෝ කාලේ. එතකොට මේක දැන් ඉන්දියාවට දෙන්න නෑ. හම්බන්තොට අපි චීනයට දුන්න නිසා තමයි ඉන්දියාව බලකරුවේ අපිට මත්තල ඕන. ඒක නිසා තමයි ඉන්දියාව බලකරුවේ අපිට කොළඹ නැගෙනහිර පර්යාන්තය ඕන. ඒක නිසා තමයි ඉන්දියාව බලකරේ අපිට තිරිකුණාමලේ වරාය ඕන. තෙල් ටැංකි ටික ඕන. දෙන්න උනානේ. ඇයි මේ කරපු මෝඩම අමනම තීන්දුව නිසා, හම්බන්තොටදී මේ තීන්දුව නිසා තමයි මේ ආණ්ඩුව ඉවරුනේ. ඒකෙන් රටට වෙච්ච හානිය පිළිබඳව අපිට තව දශක ගණනාවක් මේක විඳවන්න වෙනවා.